සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස පින්නතුනි අද මේ උතුම් ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදාගන්න කල්පනා කළේ මේ බල ධර්මයන් කියන්නේ මොනවද කියන කාරණාව කාල වේලාවට අනුව කෙටියෙන් පැහැදිලි කරන්න. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම විස්තර කරන අපේ ධර්මයේ තුල මේ පංච ඉන්ද්‍රිය පංච බල ආදී වශයෙන් මේ එකම කාරණාව දෙවිධයකට විස්තර කරලා තියෙනවා. පංචමානි භික්කවේ බලානි මහණෙනි බලධර්මයෝ පස් දෙනෙකි. කතමානි පංච මොනවදේ පහ ශ්‍රද්ධා බලං විරිය බලං සති බලං සමාධි බලං පඤ්ඤා බලං. ඉමානිකෝ භික්කවේ පංච බලානි මේ තමයි පින්නතුනි බලධර්මයෝ පස් දෙනා. ශ්‍රද්ධාව බලයක්, එවගේම වීරිය බලයක්, සතිය බලයක්, සමාධිය සහ ප්‍රඥාව තවත් බල දෙකක් හැටියට පැහැදිලි කරනවා. එතකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය මේ ආදි වශයෙන් ඉන්ද්‍රිය ධර්මයෝ පස් දෙනෙකුත් පැහැදිලි කරනවා. එතර මේ ශ්‍රද්ධා බලය පින්න ශ්‍රද්ධා බලය කියල කියහම එමනතන් අපේ ශ්‍රද්ධාව බලයක් බවට පත්වෙනවා කියල කියහම ඒ පුද්ගලයා ගොඩක් දියුණු තත්ත්වයකට පත්වෙච්ච කෙනෙක්. මාර්ගඵල ලබන්ඩ අවශ්‍ය ශ්‍රද්ධාව සම්පූර්ණ කරන කෙනෙක්. පින්නතුනි දැන් අපේ ඇහැ මේ බලයක් කියන කාරණාව විස්තර කළොත් අපේ ඇහැ බල බවට පත් වෙනවා කියලා කියහම ඒකෙන් කියන්නේ පින්නතුනි මේ ඇහෙන් කරන්නේ දකින්න එකනේ. දකින්නවා බලනවා අපි ඇහෙන් කරන්නේ ඒක.
එතර මේ බලනවා දකිනවා කියන කාරණාව මේ ශරීරයේ වෙන කිසිම ඉන්ද්‍රියකින් අපිට කරන්න බෑ. එකනේ දැකීම බැලීම කියන කාරණාවට ඇහැ බලයක්. ඇහැට විතරමයි ඒක කරන්න පුළුවන්. එතකොට ඇහැ බලයක් බවට පත්වෙනවා මේ දකිනවා කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතර අහනවා කියන කාරණාව සම්බන්ධයෙන් කන බලයක් බවට පත්වෙනවා. මොකද කනට විතරයි ඒක කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඒ කාරණාව එහෙම විස්තර කරන්න පුළුවන්. ඉතර ශ්‍රද්ධාව බලයක් බවට පත්වෙනවා කියලා කියන්නේ ශ්‍රද්ධාව බලයක් බවට පත් කරගත්ත පුද්ගලයා පින්නතනි අන්‍ය වූ මිත්‍යා ලබ්ධියක් කරා කවදාවත්ම ගමන් කරන්නේ නැහැ. තිසරණේ හැර වෙන තැනකින් සරණක් හොයන්නේ නැහැ ඒ පුද්ගලයා. ඒකයි මේ ශ්‍රද්ධාව බලයක් කියලා කියන්නේ. ඉතර මොකද්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ? නිවන් මගේ සම්පූර්ණ කරගත යුතු මූලික සහ අත්‍යවශ්‍යම ලක්ෂණේ ශ්‍රද්ධාවයි. ඒ ශ්‍රද්ධාව නැති තැන ඉන් පස්සේ තියෙන කිසිම දෙයක් ලබන්න පුළුවන්කමක් නැහැ. නිවන් දකින්න පුද්ගලයා ඉස්සරලා මෙති කරගත යුත්තේ ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාවට තව වචන තියෙනවා. ශ්‍රද්ධාවටම පැහැදීම කියලා කියන්නත් පුළුවන්. ශ්‍රද්ධාවටම විශ්වාසය කියලා කියන්නත් පුළුවන්. එතන පැහැදීම කියලා කියහම කවුරු පිළිබඳව තියෙන පැහැදීම ගැනද මේ කියන්නේ? අපිට බොහෝ දෙනා ගැන පහදින්න පුළුවන්නේ. බොහෝ දෙනා සම්බන්ධයෙන් විශ්වාසය තියාගන්න පුළුවන්නේ. අපි කී දෙනෙක් පිළිබඳව විශ්වාස තියෙනවද? පණ ඇති පණ නැති දේවල් පිළිබඳව අපි ඕන තරම් විශ්වාසය තියෙනවා. පණ නැති දේවල් පිළිබඳව කියලා කියහම පින්නතන උදාහරණයක් හෙඩියට සඳහන් කළොත් අපි පාවිච්චි කරන වාහනය අද ගමනක් ගිහිලා නතර කළා. අපි ළඟ විශ්වාසයක් තියෙනවා හෙටත් යන්න පුළුවන් කියලා. ඉතින් ඒ හින්දා මේ විශ්වාසයේ මත හෙටත් සියලුම දේවල් ලෑස්ති කරගෙන අපි වාහනයට ගොඩ වෙන්නේ අදත් මේ ගමන මේ වාහනෙන් යන්න. ඒ වගේ ඊළඟට මුදල්. මේ මුදල මේ ප්‍රමාණය තිබුණහම මේ දේවල් කරගන්න ප්‍රමාණවත් කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ වගේ පණ ඇති පණ නැති දේවල් පිළිබඳව අපි ළඟ තියෙන නොඑක් විශ්වාසයන් අතර මෙතන සඳහන් කරන්නේ තුනුරුවන් පිළිබඳව තියෙන විශ්වාසය ගැන. හැබැයි අනික් විශ්වාසයන් වගේ නෙමේ තුනුරුවන් පිළිබඳව තියෙන විශ්වාසය. එතර මෙතන අපිට බල බවට පත් කරගන්න අවශ්‍ය වෙන්නේත් මේ රත්නත්‍රය පිළිබඳව තියෙන විශ්වාසය. හැබැයි මේ විශ්වාසය ගොඩනගනවා කියන එක මේ ලෝකේ කරන්න තියෙන අමාරුම දෙයක් පින්නතුනි. තුනුරුවන් පිළිබඳව විශ්වාස කරනවා කියන එක. සරණ යෑම තියෙන්නේත් එතනම තමයි. අපි සරණ යන්නේත් විශ්වාසයේ පදනම් කරගෙනනේ. ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට මේ සංසාරයෙන් එතර වෙන්න මඟ දේශනා කළා. එතර භාග්‍යතුන් වහන්සේ පමණමයි සසරෙන් මිදෙන මඟ අපිට කියලා දුන්නේ. වෙනත් අන්‍ය කිසිම ශාස්ත්‍රවරයෙක් සංසාරයෙන් එතර වෙන්න මඟ කියලා දුන්නේ නැහැ අපිට. එතකොට සසරෙන් එතර වීමේ මඟ භාග්‍යතුන් වහන්සේම දේශනා කළා. හැබැවින්ම එය එතර වීමේ මගමයි කියන විශ්වාසය අපි ළඟ මනාව දැඩිව තහවුරු වෙන්න ඕනේ. ඒ කාරණාව පින්නතුනි දැඩිව තහවුරු වීම තුළ තමයි භාග්‍යතුන් වහන්සේ මත විශ්වාසය තියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාවත් එක්ක අපි යෙදෙන්න පටන් ගන්න. ඒ විශ්වාසයේ හෙළවෙන විශ්වාසයක් බවට පත් වෙනවා නම් ඒ විශ්වාසයේ වරින් වර ඇති වෙනව නැති වෙනව නම් අපි බලාපොරොත්තු වෙනේ ගමන අපිට යන්න බැරුව යනවා. මොකද ශ්‍රද්ධාවේ අංග ගොඩක් තියෙනවනේ. ඉතින් මේ ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාවක් බවට පත් කරන්න ඕනේ. මේ සාමාන්‍යයෙන් දැනට අපි ගාව තියෙන ශ්‍රද්ධාව කොහොමත් පින්නතනි අචල බවට පත් වුණා කියලා කියන්න බෑ.
අපේ ශ්‍රද්ධාව යම් යම් තැන්වල හෙළවෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර කාරණා සම්බන්ධයෙන් අපිට සැක මතුවෙන්න පුළුවන්. නිකන් හිතන්නකො භාග්‍යතුන් වහන්සේ ගැන වර්තමානයේ කී දෙනෙක් සැක උපදින දේවල් කතා කරනවද? එතකොට අපිටත් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සැක උපදිනවද? භාග්‍යතුන් වහන්සේ ඒ ආකාරයෙන්ම පිළිගන්නවද, විශ්වාස කරනවද කියලා කෙනෙක් අපෙන් ඇහුවොත් අපි කියයි බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රු. අපිට වචනවලින් එහෙම කියන්න පුළුවන්. කරුණු පෙන්නලා මේකත් භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන් පිළිගන්න පුළුවන්ද කියලා ඇහුවොත් සමහර වෙලාවට අපි ඒ කරුණු ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්නම් උත්තර නොදී ඉන්නවා. සමස්තය බුද්ධ කියන වචනේ අපි පිළිගන්නවා. ඒ වුණාට භාග්‍යතුන් වහන්සේගේ ශරීර ශක්තිය පිළිබඳව කෙනෙකුට දක්වලා ඇහුවොත් මේක පිළිගන්න පුළුවන්ද කියලා, ශරීර වර්ණය පිළිබඳව දක්වලා ඇහුවොත් පිළිගන්න පුළුවන්ද කියලා, සමහරලාට අපිට ඒක සැක සහිත වෙනවා පිළිගන්න. දැන් භාග්‍යතුන් වහන්සේගේ ශරීර බලය පිළිබඳව සඳහන් කරනකොට ඒ කාරණාව පින්වතුනි අපි දස බල කියලා හඳුන්වනවා. දැන් අපි දස බලයන් වහන්සේ කියලත් භාග්‍යතුන් වහන්සේට කියනවා. දස බල ධාරී කියලත් භාග්‍යතුන් වහන්සේට කියනවා. ඉතින් අපි ওই වචන පාවිච්චි කළාට ඒ දස බලය මොකක්ද කියලා දැනගත්තාම සමහරලාට සැක උපදවනවා. කාය බල 10යි, ඥාන බල 10යි. ඒ නිසා තමයි දස බල කියලා කියන්නේ. කාය බල හැටියට සඳහන් කරාම භාග්‍යතුන් වහන්සේට කාය බල කොච්චර ප්‍රමාණයක්ද? චද්දන්ත කුලයේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය. බුද්ධ ශරීරයේ ශක්තිය චද්දන්ත කුලයේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය. එතකොට චද්දන්ත කුලයේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ තියෙනවා කියලා කියහම අපි ඒකත් පිළිගන්න පුළුවන්. එතකොට චද්දන්ත කුලයේ ඇත්තු 10 දෙනෙක් කියලා කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ මෙච්චර ප්‍රමාණයක ශක්තිය කියලා කිව්වොත් අපිට ඒක සැක උපදිනවා. චද්දන්ත කුලයේ ඇත්තු 10 දෙනෙක් කියලා කියහම කොච්චර ප්‍රමාණයෙන්ද මිනිස් ශක්තිය හැටියට? මං හිතන්නේ නිතර නිතර බණ අහන නිසා මේ කාරණාව පැහැදිලි කරන්න ඇත් කුල 10ක් තමයි විස්තර කරන්නේ. ඒ කාරණාව සමහරලාට අපේ අය අහලා ඇති. ඇත් කුල 10ක් තියෙනවා. කාලව කංච ගංගෙයියන්, පණ්ඩරං තඹ පිංගලං, ගන්ධ මංගල හේමංච, උපෝසත චද්දන්තිමේ දස. මේ තමයි ඇත් කුල 10. කාලවක කියලා කියන්නේ බාලම කුලයේ ඇත්තු. සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් කරන්නේ කාලවක ඇතෙකුට මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා කියලා. ඒක ඇතෙකුට මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා. කාලවක ඇත්තු 10ක ශක්තිය ගංගෙයිය ඇතෙකුට තියෙනවා. කාලව කංච ගංගෙයියන්. එතකොට ගංගෙයිය ඇතෙකුට මිනිස් ප්‍රමාණයෙන් කොච්චර ශක්තිය තියෙනවද? මිනිස්සු 100ක ශක්තිය තියෙනවා. 10 ගුණ වෙන්න ඕනේ 10. මිනිස්සු 100ක ශක්තිය. කාලව කංච ගංගෙයියන්, පණ්ඩරං තඹ පිංගලං. එතකොට ගංගෙයිය ඇතු 10ක ශක්තිය පණ්ඩර ඇතෙකුට තියෙනවා. මිනිස් ශක්තිය කොච්චර වෙයිද? 1000ක ශක්තිය. පණ්ඩරය 10ක ශක්තිය තඹයෙකුට තියෙනවා. එතකොට තඹයෙකුට මිනිස් ශක්තිය කොච්චරද? 10000ක ශක්තිය. තඹය 10ක ශක්තිය පිංගලයෙකුට තියෙනවා. මිනිස්සු කී දෙනෙක්ගේ ශක්තිය පිංගලයෙකුට තියෙනවද? 100000ක ශක්තිය තියෙනවා. පිංගලය 10ක ශක්තිය එක ගන්ධයෙකුට තියෙනවා.
එදොට මිනිස්සු ලක්ෂ දහයක ශක්තිය. ගන්ධයෝ දහයක ශක්තිය මංගලයකුට තියෙනවා. එතර මංගලයකුට මිනිස් ශක්තිය කෝටියක ශක්තිය තියෙනවා. මංගල ඇත්තු දහයක ශක්තිය හේමංචයකුට තියෙනවා. එතර හේමංචයකුට මිනිස් ශක්තිය කොච්චර තියෙනවාද? මිනිස්සු කෝටි දහයක ශක්තිය තියෙනවා. හේමංචයෝ දහයක ශක්තිය උපෝසත කුලේ ඇතිකුට තියෙනවා. එතර උපෝසත කුලේ ඇතකුට මිනිස් ශක්තිය හැටියට තියෙනවා මිනිස්සු කෝටි සීයක ශක්තිය. උපෝසතයෝ දහයක ශක්තිය චද්දන්තයකුට තියෙනවා මිනිස්සු කෝටි දාහක ශක්තිය. එතර චද්දන්ත කුලේ ඇතෙක් මධ්‍යම ප්‍රමාණී පුරුෂයෝ කෝටි දාහක ශක්තිය දරනවා. චද්දන්තයෝ දහයක ශක්තිය භාග්‍යතුන් වහන්සේට තියෙනවා. එතර මධ්‍යම ප්‍රමාණී පුරුෂයෝ කොච්චර ප්‍රමාණයක ශක්තිය භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ තියෙනවද? මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ කෝටි දහදාහක ශක්තිය බුද්ධ ශරීරයේ ශක්තිය නිසා තමයි දස බල කියලා කියන්නේ එක හේතුවක් බවට පත් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. දස බල කියන වචනෙත් පිළිගන්නවා. නමුත් මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ කෝටි දහදාහක ශක්තිය පියවි බුද්ධ ශරීරයේ තියෙනවා කියලා සඳහන් කරාම ඒක අපිට එක හෙලාම බාරගන්න පුළුවන්ද කියලා තමන්ගේ මනසින් කතා කරලා බලන්නකෝ. අන්න එතකොට කෙනෙකුට ඒක සැක උපදින කාරණාවක්. ඉතින් මේ තමයි කාය බල 10. ඔක සැක උපදින්නේ හැපින්නතුනි මූලාශ්‍ර ඔස්සේ හොයාගෙන ගියොත් මේ තරම් ශක්තිය ලැබුණේ කොහොමද භාග්‍යතුන් වහන්සේට? සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් කරනකොට අපිට බලය ලැබෙන්නේ මොනව නිසාද? දානේ නිසා, නැත්නම් ආහාරයේ නිසා. ඒ නිසා තමයි මේ කාරණාව කෙටියෙන් සඳහන් කරලා තියෙන්නේ අන්න දෝ බල දෝ හෝති. ආහාර දුන්නහම බලය ලැබෙනවා. අට කතාවේ පැහැදිලි කරනකොට කරුණු පහක් පැහැදිලි කරනවා. ආයුෂය ලැබෙනවා, වර්ණය ලැබෙනවා, සැපේ ලැබෙනවා, බලය ලැබෙනවා, ප්‍රඥාව ලැබෙනවා. මේ පංචවිධ කාරණාවම රැඳිලා තියෙන්නේ ආහාරයත් එක්ක. ඉතින් එතකොට මොනව දුන්නහමද බලය ලැබෙන්නේ? ආහාර දුන්නහම. මේක තේරුම් ගන්න හිඳ මම සඳහන් කරන්නේ පින්නතනේ එක හෙලාම භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය අපිට කොහොම වැටහෙන්නේද? අපිට නන්දිමිත්‍ර යෝධයාගේ ශක්තියවත් වැටහෙන්නේ නැතිකොට. නන්දිමිත්‍ර යෝධයාගේ ශක්තිය සඳහන් කරලා තියෙන්නේ උපෝසත කුලයේ ඇතෙකුට වඩා ශක්තිමත් කියලා. එහෙම තමයි මූලාශ්‍රවල තියෙන්නේ. උපෝසත කුලයේ ඇතෙකුට වඩා නන්දිමිත්‍ර ශක්තිමත් කියලා. එතකොට නන්දිමිත්‍ර නම් යෝධයා මිනිස්සු කෝටි 100කට වඩා ශක්තිය දරනවා තනියම. මොකද උපෝසත කුලයේ ඇතෙක් මිනිස්සු කෝටි 100ක ශක්තිය දරනවා. නන්දිමිත්‍ර ඊට වඩා ශක්තිය දරනවා. ඒක කොහොමද පැහැදිලි කරලා තියෙන්නේ? කොහොමද හොයාගත්තේ, පරීක්ෂා කළේ නන්දිමිත්‍ර මෙච්චර ශක්තිමත් කියලා? දුටුගැමුණු රජ්ජුරුවන්ට පහළ වෙච්ච කණ්ඩුල කියන හස්තියා උපෝසත කුලයේ ඇතෙක් කියලා සඳහන් කරනවා. සාමාන්‍ය උපෝසත කුලයේ ඇතු පහළ වෙන්නේ සක්විති රජවරුන්ට. ඉතින් එහුව එකේ දුටුගැමුණු රජ්ජුරුවන්ට උපෝසත කුලයේ ඇතෙක් පහළ වුණේ මොන හේතුව නිසාද කියලා සමහරලාට අපිට හිතෙන්න පුළුවන්. ඒක අපට නොහිතෙන මාන්නයක ඇති. නමුත් සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය තහවුරු කරන්නම ඒ වාගේ ඇතෙක් රජුරවන්ට ලැබෙන්නේ නැති. රජුරු යුද්ධයට යන්න කලින් තමන්ගේ දසමහා යෝධයෝ සියලු දෙනාගේම ශක්තිය පරීක්ෂා කරලා බලනවා මේ යුද්ධයට මට අවශ්‍ය ශක්තිය මේ අය ළඟ තියෙනවද කියලා. එක එක යෝධයෝ සියලු දෙනාම පරීක්ෂා කරලා ඉවර වෙලා රජුරු අන්තිමට තමයි නන්දිමිත්‍ර පරීක්ෂා කරන්නේ. ඒ වෙලාවේ රජුරු තමන්ගේ යථාට රාකල ගෙඩි 16ක් විතර පෝලා හොඳට මත් කරවලා තමයි නන්දිමිත්‍ර ඉස්සරහට එවන්නේ. නමුත් අපේ මූලාශ්‍ර ග්‍රන්ථවල සඳහන් කරන්නේ දල දෙකෙන් අල්ලලා, දල මුලින් අල්ලලා ඔසවලා බිම එන්න කියලා. එහෙන් බිම ඇල්ලව ටිකක් සැර වචනයක් කියලා එතනට බනිනවා.
අපි දන්න අපි මූලාශ්‍රවල තියෙනවා පොල් ගෙඩියක් හක්කි තියාගෙන හිටිය කියලා නන්දිමිත්‍රට ගහල මරන්ට. මේ තමන්ට මේ විදිහට බොහොම සැරට බැනපු නිසා. විජිතපුරේ පවුර බිඳින වෙලාවේ ඇඟට පෙරලපු විශාල ගල් පරුවතයක් නන්දිමිත්‍ර විසින්ම පැත්තකට විසිකරපු නිසා ජීවිතයේ බේරලා දුන්න කියන කාරණාවට කෘතගුණ සලකමින් එදායි පොල්ගෙඩිය බිම දැම්ම කියලා අපේ වංශ කතාවල සඳහන් කරනවා. ඉතින් කෙසේ වෙතත් මේ විදිහට තමයි සඳහන් කරන්නේ නන්දිමිත්‍රගේ ශක්තිය උපෝසත කුලයේ ඇතෙකුට වඩා වැඩි කියලා. එතන මූලාශ්‍ර සඳහන් කරනවා නන්දිමිත්‍රට එච්චර ශක්තිය ලැබුණේ කොහොමද? පින්නතින් මේ එන සංසාරේ ශක්තිය ලබන්න බොහෝ පින්කම් කරන්න ඇති. නමුත් අපිට පැහැදිලි කරනවා රහතන් වහන්සේ නමකට දානයක් පූජ කළා. ඉතින් එතකොට මේ කාරණාව ගොඩක් දුරට සාකච්ඡා කළ යුතු කරුණක්. රහතන් වහන්සේට දන් දුන්නාම අපිට එච්චර පින් ලැබෙනවද? එච්චර ශක්තිය ලැබෙනවද කියලා. ඉතින් ඒ තරම් අපිට කරුණු දිගහරින්න කාලය නෙමෙයි මේ වෙලාව. අනිත් කාරණාව සඳහන් කරන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ වතුර මිශ්‍ර කරන්නේ නැතුව කිරෙම්ම පිසූ බත් කාශ්‍යප භාග්‍යතුන් වහන්සේට දන් දුන්නා කියලා. කිරි බත් දන් දුන්නා. ඊට අමතරව තව එක කාරණාවක් සඳහන් කරනවා හැරමිටි පූජ කළා කියලා. ශක්තිය ලැබෙන විශේෂ පූජාවක් සැරයටි පූජාව. ඉතින් ප්‍රඥාව පාවිච්චි කරලා කරන්න වටින පින්කම් පින්කමක් කියන කාරණාව මේ කරුණු ඇහෙනකොට අපි දැනගත යුතු කරුණු. ඉතින් මෙන්න මේ කාරණා ටික තමයි පැහැදිලි කරලා තියෙන්නේ ශක්තිය ලැබෙන්න කරපු පින්කම් කියලා. මෙන්න ඒ ටික එහෙම ඇහෙනකොට සෝ සාගරයේ ජලදිකං රුධිරං අදාසි මහසාගරයේ ජලයට වඩා වැඩියෙන් මහණෙනි මේ සංසාර ගමනේ මම මගේ ලේම දන් දුන්නා කියලා සඳහන් කරනවා. මේ අහසේ තියෙන තරුවලට වැඩිය මම මගේ ඇස්ම දන් දුන්නා මේ සංසාර ගමනේ කියලා අපිට පැහැදිලි කරන්නේ මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ක් කොයිතරම් දීර්ඝද කියන කාරණාවත් තහවුරු කරවමි. මහ පොළොවේ පස්වලට වැඩිය ශරීර මාංශයම දන් දුන්නා කියලා සඳහන් කරනවා. ඉතින් ඒ වගේ කරුණක් දෙකක් අපිට කතා කරාම නන්දිමිත්‍රට අර විදිහේ ශක්තියක් අර කාරණාවන්ගෙන් ලැබුණා නම් මහබෝසතාණන් වහන්සේ මෙච්චර දන් දීලා මෙච්චර ශක්තිය ලැබෙනවා කියන කාරණාව අපිට සැක හිතෙනවද කියලා අපව හඳුන්නේ. අන්න ඒ වගේ මූලාශ්‍ර පරීක්ෂා කර කර තමයි සැක උපදින තැනක් තියෙනවා නම් සැකේ නැති කරගන්න ඕනේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ ශරීර වර්ණය සඳහන් කරන්නේ මොන වගේයි කියලාද? රන්වන් පාටයි කියලා. එක තැනක විස්තර කරනවා භාග්‍යතුන් වහන්සේ පැන්සනසෙන්න ජේතවනාරාමේ පොකුණට බැස්සහම ඒ පොකුණේ ඉන්න මත්ස්‍ය කැස්බෑ ආදී සියලුම සත්තු රන්වන් පාට වෙනවා කියලා. මොකද ශරීරයෙන් නික්මෙන කාන්තියෙන් ඒ සියලු දෙනාම රන්වන් ආලෝකයක් නිසා රත්තරම් පාටට තමයි හැමෝටම පේන්නේ. ශරීර වර්ණය රත්තරම් පාටයි. එහෙම නැත්නම් කොහො සඳහන් කරලා තින්නේ ජාත රූප වර්ණයි කියලා. දැන් මේ කාලේ අපි රත්තරම් පාටයි දැකලා නැහෙනේ. ඒ හින්දා අපිට කොහොමවත් මේ රත්තරම් පාට කියන්නේ කර්මුණු වෙන්නෙම නැහැ. මොකද රත්තරම් පාට මිනිස්සු අපි දැකලා නැහැ. මොකද ඒ තරම් පින්තියේ ණය මේ කාලේ නැති නිසා. භාග්‍යතුනහසේ විතරක් නෙමෙයිනේ රත්තරම් පාටින් හිටියේ. මේ ශාසනයේ තව රහතන් වහන්සේලා කොච්චර හිටියද රන්වන් පාටයි. රන්වන් පාට මිනිස්සු කොච්චර හිටියද? රන්වන් පාට කාන්තාව හිටියා. ඒ පිළිබඳව ධර්මයේ වෙනම සඳහන් කරනවා. ශරීරයෙන් නිරන්තරයෙන් ආලෝකයක් විහිදෙනවා. සඳහන් කරන්නේ යසෝදරා දේවීන් වහන්සේගේ ශරීරයත් එහෙමයි. මහමායා දේවීන් වහන්සේගේ ශරීරයත් එහෙමයි. නමුත් ඒ රූප සම්පත් දෙකම වර්ණනා නොකර අපේ බණ පොත්වල වර්ණනා කරලා තියෙන ජනපද කල්යاني කියන යශෝදරා දේවීන් වහන්සේත් මායා දේවීන් වහන්සේත් දෙදෙනා වහන්සේම වර්ණනා නොකර ජනපද කල්යاني විතරක් වර්ණනා කරන්න හේතුව මොකද්ද? පින්නතුනි පැහැදිලි කරලා තියෙන්නේ
අනිත් චරිත දෙක වර්ණනා කරන්න තේරෙන්නේ කියලා. මොකද එහෙම වර්ණනා කරන්න ගියොත් ඒ චරිතවලට අසාධාරණයක් වෙන්න පුළුවන්. මහා මායා කියලා මායා දේවීන් වහන්සේට නම තියලා තියෙන එකනේ. හැබැවින්ම දකින්න කෙනෙකුට අදහගන්න බැරි, හිතාගන්න බැරි රූපයක්. ඒ නිසා ඒක මායාවක් වගේමයි. ඒ නිසාම තමයි එහෙම නම තියලා තියෙන්නේ. ඉතින් සඳහන් කරනවා ජනපද කල්යාණී රාත්‍රියට රියන් 10ක් 12ක් තරම් ප්‍රමාණයේ කාමරයක රාත්‍රී ඉන්නවනම් ඒ කාමරයේ ඇතුලේ තියෙන ඕනෑම භාණ්ඩයක් හොයාගන්න අපිට වෙනත් ආලෝකයක් දල්වන්න අවශ්‍ය නැහැ කියලා. මොකද ඇගේ ශරීරයෙන් විහිදෙන කාන්තියෙන් ඒ කාමරයේ රාත්‍රියටත් ආලෝකමත්. ඉතින් එතකොට එහෙමනම් භාග්‍යතුන් වහන්සේ කොහොම වෙන්නේ ඇද්ද? ජාත රූප වර්ණයි කියලා කියන්නේ රත්තරන් වර්ග ලෝකේ හතරක් තියෙනවා. සිංගීසු වන්න කියලා જાතියක් තියෙනවා. අඟක් වගේ හැදෙන රත්තරන් කියලා තමයි පැහැදිලි කරන්නේ. මහ පොළොවේ හැදුනහම අං වගේ හැදෙන්නේ. කාංචන කියලා රත්තරන් වර්ගයක් තියෙනවා. පර්වත ඇසුරු කරගෙන තමයි හැදෙන්නේ. හටක කියලා රත්තරන් වර්ගයක් නම් කරනවා. කූඹි විසින් එකතු කරන ලද රත්තරන් කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ඊට අමතරව ජාත රූප කියලා රත්තරන් වර්ගයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශරීර වර්ණය ජාත රූපයි කියලා සඳහන් කරනවා. එතකොට ජාත රූප තියෙන්නේ සාගරී. ජාත රූප මහ පොළොවෙන් නෙමෙයි ගොඩගන්නේ. ජාත රූප තියෙන්නේ සාගරී. එතකොට අපි ළඟ තියෙන රත්තරන් එකතු කරලා ගොඩ ගහලා මෙන්න මේ වගේ භාග්‍යතුන් වහන්සේ වැඩඉඳ ඇති දිලිසෙමින් කියලා කල්පනා කළොත් අපිට ඒක තහවුරු කරන්න පුළුවන් වෙන්නේ අපි ගාව තියෙන රත්තරන් සාගරයෙන් ගොඩගත්තේ වනම් විතරයි. නමුත් අපි ගාව තියෙන්නේ මහ පොළොවෙන් හොයාගත්ත රත්තරන් මිසක් සාගරෙන් ගත්තුවා නෙමෙයි. ඉතින් ලෝකේ හොඳම රත්තරන් තමයි සාගරේ තියෙනවා කියලා කියන්නේ. නමුත් ලෝකේ අදත් ඒ රත්තරන් නමුත් විකුණන්න තියෙනවා කියලා සඳහන් කරනවා. ඉතාම දක්ෂ අය සාගරේ කිමිදිලා ජාත රූප ගොඩ ගන්නවා අදත් කියලා සඳහන් කරලා තියෙනවා. ඒතකොට භාග්‍යතුන් වහන්සේගේ වර්ණය අතිශයින්ම රන්වන් පාටයි, ජාත රූප වර්ණයි කියලා කියන්නේ ඒකයි. ඉතින් මම මේ එක දෙකක් කරුණු කියන්නේ මේ කරුණු විශ්වාස කරනවද කියන කාරණාවට. භාග්‍යතුන් වහන්සේගේ ශාරීරියේ මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. වර්තමාන පින්නතුනි මේ මහා පුරුෂ ලක්ෂණත් සමහර අයට සැකයි. පහුගිය කාලෙත් එහෙම කාරණාවක් ඉදිරිපත් වෙලා තිබුණා. භාග්‍යතුන් වහන්සේගේ නලල් තලයේ මත පිහිටෙන ඌල්න රෝම ධාතුව පිළිබඳව. ඉතින් ඒකයි කියන්නේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව විශ්වාසය නැහැ කියන එකයි. මෙන්න මේකට කියනවා තව ලස්සන වචනයක් මේ විශ්වාස නැහැ කියන එකට. අපි ඒකට තමයි කියන්නේ විතිකිච්ඡාව කියලා. යම් කෙනෙක් ආර්ය මාර්ගයේ ඉදිරියට ගමන් කරනකොට අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයේ ලබන්න නම් නැති කළ යුතු සංයෝජන තුනක් ධර්මයේ සඳහන් කරනවා. පළවෙනි එක සක්කාය දිට්ටි, විතිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඉතින් මොකද්ද මේ විචිකිච්ඡාව කියලා කියන්නේ? සැකය. අපි ඒක කෙටියෙන් කියන්නේ බුද්ධ ආදී අටතැන පිළිබඳව සැකය කියලා. එතන කාරණා අටක් දක්වනවා. මුලින්ම තියෙන භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සැකය. එතකොට මෙන්න මේ විදිහට මේ කාය බලය, ශරීර වර්ණය, මහා පුරුෂ ලක්ෂණ, සර්වඥතා ඥානය, මේ වාගේ නොයෙක් කාරණා පිළිබඳව අපිට උපදින සැකය නැත්තටම නැති වෙලා මම භාග්‍යතුන් වහන්සේ එලෙසින්ම පිළිගන්නවා කියන කාරණාව හරියටම අපිට එන්නේ මෙන්න මේ ශ්‍රද්ධාව කියන ධර්මතාවයේ බලවත් වෙන්න වෙන්න. එතකොට තමයි ශ්‍රද්ධාව බලයක් බවට පත් වෙමින් තියෙන්නේ. සෝවාන් වහන්සේගෙන් මෙපිට ඉන්න අපි හැමෝගෙම වගේ ශ්‍රද්ධාව හෙළවෙන ශ්‍රද්ධාවක්. මොකද විටක පිළිගන්නවා, විශ්වාස කරනවා. සමහරලාට තවත් කරුණක් දැක්වුවහම සැක කරන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒක කොයි විදියට හඳුන්වන්නේ? මඩේ හිටවපු ඉන්නක් වගේ. එක ස්ථිර නෑ. මඩේ හිටවපු ඉන්නට හයිය නෑ. එහාටත් වෙනෙන්න පුළුවන්, මෙහාටත් වෙනෙන්න පුළුවන්.
නමුත් සෝවාන් වහන්සේගේ ශ්‍රද්ධාව කොයි වගේද? ඒක හරියට ඉන්ද්‍රකීලයක් වගේ. ඒ ශ්‍රද්ධාව වෙනස් කරන්න මේ ලෝකේ තවත් වෙනත් කිසිම පුද්ගලයෙකුට, දෙවියෙකුට, මාරයෙකුටවත් පුළුවන්කමක් නැහැ. සූරම්බට්ට උපාසකතුමාගේ ශ්‍රද්ධාව පළුදු කරන්න මාරයා බොහොම උත්සාහ කළා. නමුත් මාරයා භාග්‍යතුන් වහන්සේ විදිහට වෙස් වලාගෙන ඇවිල්ලා උපාසක ආවල් කාරණාව මට වැරදුනා, ඒක ආපහු නිවැරදි කරලා කියලා දීලා යන්න යාවි කියලා කිව්වා. මේ භාග්‍යතුන් වහන්සේමයි ඉන්නේ. මාරයා ඒ විදිහටම වෙස් අරගෙන. නමුත් උපාසක මහත්තයා කල්පනා කරනවා තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ දේශනා කළොත් වචනයක් ආයේ ඒක කවදාවත් උන්වහන්සේ වෙනස් කරන්නේ නැහැ. පින්නතුනේ වෙනස් කරන්න හේතුවක් නැහැනේ. ධර්මයේ උපද්දවන්න පුළුවන් අය ලෝකේ නැහැනේ. ධර්මයේ උපදින්නේ දෙන්නෙක් ළඟ විතරයි. ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟත් පසේ බුදුරජාණන් වහන්සේ ළඟත් විතරයි. ධර්මයේ උපද්දවන්න පුළුවන් මේ ලෝකේ දෙන්නටයි එයින් මුලින්ම ඉන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. තමන් තුලින් නම් ඒ ධර්මයේ උපදින්නේ අය ඒකේ වරදක් කොහෙවත් නෑ. භාග්‍යතුන් වහන්සේට වරදින් නෑ කියලා සූරම්බට්ට කල්පනා කරනවා. එහෙනම් කවුද මේ මගේ ඉස්සරහ පිට ඉන්නේ වැරදුනා කියේ? ඒ නිසා සූරම්බට්ට කෙලින්ම අහනවා, ඔබ මාරයා නේද කියලා. ඒ කියන්නේ ඒ තරම්ම විශ්වාසයක් තියෙනවා මේ රැස් විහිදි කියන්නේ මට වැරදුනා උපාසක කියලා. තරේම තීරණය කරනවා නෑ භාග්‍යතුන් වහන්සේට වරදින් නෑ කියලා. ශ්‍රද්ධාව, විශ්වාසය, සෝවාන් වහන්සේගේ ශ්‍රද්ධාව ඉන්ද්‍රකීලයක් වගේ මේ ලෝකේ දෙවියෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, මාරයෙකුටවත් සලවන්න බෑ. නමුත් මේ කරුණු ටික මේ විදිහට පැහැදිලි කරලා එකක් එකක් ගානේ කියලා තිබුණත් පිනතුනේ නිකන් හිතන්නකො, හදිස්සියේ අපි කොතන හරි තැනක හවසක කියමුකෝ, අපි බුදුන් වැඳලා විවේකීව ගෙදරට වෙලා පාඩුවේ කල්පනා කර කර ඉන්න වෙලාවක කෙනෙක් අහසින් ඇවිල්ලා රැස් විහිදි කතා කරලා කියනවා බුදුරජාණන් වහන්සේගේ දස බලය කියලා කියන්නේ මිච්ඡර ශක්තිය භාග්‍යතුන් වහන්සේට නැහැ. රන්වන් පාටයි කියලා කිව්වට ඔය කියන තරම් රත්තරන් පාට නැහැ කියලා කෙනෙක් රැස් විහිදි ඇවිල්ලා කිව්වොත් මේ කාරණා දෙක අතර අපේ හිතේ දෝලනයක් ඇති වෙන්නේ නැද්ද? ඒ කියපු කාරණාවට වඩා රැස් විහිදෙන කෙනාගේ කාරණාව අපිට විශ්වාස වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ නියම ධර්ම කාරණාවට වඩා අපි අර පුද්ගලයාගේ ස්වභාවය දිහා බලලා මොහු මේ තරම් ආශ්චර්යමත් නම් මොහු කියන එක හරි වෙන්න ඇති කියන තැනට අපි වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක හිතලා බලන්නකො සූරම්බට්ටගේ අපේ තියෙන වෙනස. එහෙනම් මේ පැහැදීම කියන කාරණාව හරියටම තහවුරු කරගත්ත කෙනා මේ ලෝකේ කොයි තරම් උත්තරීතර කෙනෙක් බවට පත් වෙනවද? එත ශ්‍රද්ධාව බලයක් බවට පත් කරගත්ත කෙනා මේ ලෝකෙ කොයි තරම් ශ්‍රේෂ්ඨද? ශ්‍රද්ධා බීජං තපෝ උට්ටි. ශ්‍රද්ධාව බීජයක් කියලා සඳහන් කළා නිවන් මගේ ප්‍රධාන බීජය. මේක තමයි දලු දාලා වැඩිලා මහ රුක්ෂයක් බවට පත් වෙන්නේ. මේ ශ්‍රද්ධාව පදනම් කරගෙන තමයි අනික් සියලුම ධර්මතා කරා ගමන් කරන්න පුළුවන් වෙන්නේ. මාර්ගඵල කරා ගමන් කරන්න පුළුවන් වෙන්නේ. උතුම් නිර්වාණය කරා ගමන් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ශ්‍රද්ධාව පදනම් කරගෙන. ඒ ශ්‍රද්ධාව නිසාම තමයි වීරිය ඇති වෙන්නේ. ශ්‍රද්ධාව නිසාව තමයි සතිය ඇති වෙන්නේ. ශ්‍රද්ධාව නිසාව තමයි සමාධිය, ප්‍රඥාව මේ සියල්ලම වැඩෙන්න පටන් ගන්නෙ. මූලිකයි ශ්‍රද්ධාව. ඒ නිසා මුලින්ම ජීවිතයේ ගොනු කළ ගත යුතු ප්‍රධාන කාරණාව තමයි ශ්‍රද්ධාව. අපේ භාවනාව සාර්ථක වෙන්නේ ශ්‍රද්ධාවත් එක්ක. අපේ සීලය සම්පූර්ණ වෙන්නේ ශ්‍රද්ධාවත් එක්ක. පින්නතුනි පංච බල පිළිබඳව අපි කතා කරන්න මේ මාතෘකාව යොදාගත්තේ. නමුත් ශ්‍රද්ධාව පිළිබඳව කතා කරලා අපිට දවස් ගාණක් කතා කිරුවත් ඉවර කරන්න බෑ. අපි පන්සිල් රකින්නවා. කවුරු ගැන විශ්වාස තියලාද අපි පන්සිල් රකින්නේ? බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාස තියලා. ඔබ දේශනා කළා මහණෙනි සිල්පද පහක් තියෙනවා මේක උල්ලංඝනය කරන්න එපා කියලා. නිරයට යන්න අකමැති නම් මේක උල්ලංඝනය කරන්න එපා. මේ පන්සිල් උල්ලංඝනය කිරීම නිරයට ඒකාන්ත හේතුවක් බවට පත් වෙනවා.
මං කියන්නේ පින්නතෙන සතර අපාය මොනතරන්නම් භයානකයි කියන කාරණාව භාගිතුන් වහන්සේ අපිට මනාව විස්තර කළා. නිරය මොනතරම් දුක් සහිතද කියන කාරණාව මනාවම භාගිතුන් වහන්සේ විස්තර කළා. දේව දූත බාල පණ්ඩිත කියන සූත්‍රවලින් නිරේ තියෙන භයානක බව මනාවම දේශනා කරලා කියනවා. මහණෙනි මේ දෙවියෙක් බ්‍රහ්මයෙක් මාරයෙක් ඇවිල්ලා මට කියාපු විස්තරයක් නෙමෙයි මම මේ කියන්නේ. මම මගේ ඇස් දෙකින්ම දැකලා මගේ ඥාණයෙන්ම දැකලා ප්‍රත්‍යක්ෂ කරගෙන මම මේක දේශනා කරන්නේ කියන කාරණාව තහවුරු කරනවා. මෙන්න මෙහෙම නිරයවල් තියෙනවා කියලා. ඒ නිරයෙන් නිදහස් වෙන්න යම් කෙනෙක් කැමැත්තක් තියෙනවා නම් මේ පංචශීලය අනිවාර්යෙන් රකින්න කියලා. ඒ වචනේ පිළිබඳව අපි විශ්වාස තියලද කියලා හිතන්නකො. ඒ වචනේ ගැන විශ්වාස තියලා නැහැනේ අපි. අපි මේ පන්සල් බිඳ බිඳ සමහර කෙනෙක් කියන අය අපි අපාය යන අය නෙමේ. අපාය යන්න පව් අපි කරලා නැහැ. ඒව කතා කරනවා. මදුරුවා මැරුවත් ඒකට ප්‍රමාණවත් ඒකත් ප්‍රාණඝාතය. ඉතින් අපි කියනවා අපි අපාය යන්න පව් කරලා නැහැ කියලා. දීර්ඝායුෂ ලබන්න බලාපොරොත්තු නම් කෙනෙක් ප්‍රාණඝාත කරන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉට්ට සූත්‍රයක හරි ලස්සන්ට විස්තර කරනවා. ඒ වගේ සූත්‍රවල මොකද මේ ප්‍රාර්ථනා හේතුවෙන්වත් යාඥා හේතුවෙන්වත් කවදාවත් දීර්ඝායුෂ ලබන්න බෑ. දීර්ඝායුෂ ලබන්න නම් කළ යුතු එකම දේ ප්‍රාණඝාතයෙන් වළකින එක. සමහරලාට අපේ දරුවෝ බොහොම හුරතල් වයසේ අකාලේ මැරිලා ගියම එක මුළු ජීවිත කාලෙම දරා ගන්න බැරි දෙයක් වගේ. ඉතින් අපි නොයේක් ආදරණීය වචන කී කී කියන්නේ අනේ මගේ දරුවට සංසාරික කවදාවත් මේ වගේ දෙයක් නම් වෙන්න එපා කියලා. ඉතින් අපි දන්නේ නැහැ දරුවා පෙර සංසාරික කරගත්ත අකුසල කර්ම මොනවද කියලා. නමුත් දරුවට ඇත්තටම එහෙම දෙයක් වෙන්න එපා නම් නමුත් ඔහු පෙර කරගත්ත මර කර්මය තාමත් ඔහු පස්සෙන් යනවා. මොකද ඒක සතෙක් මැරුවහම එක වතාවක් අකාලි මෙරලා නතර වෙනවා නම් මේ සංසාරේ එච්චර දරුණු නැහැ. නමුත් සඳහන් කරන එක සතෙක් මැරුවහම ඒ වෙනුවට ආත්ම 100 ගණන් අපිට වන්දි ගෙවන්න වෙනවා කියලා. එක්කෙනෙක් වෙනුවෙන් ආත්ම 100,000 ගණන් වන්දි ගෙවන්න වෙනවා. ඉතින් එහෙමනම් අපි ප්‍රාර්ථනා කර කර හිටියට ඒක වැළකෙන්නේ නැහැ පින්නතුනි. මම කියන්නේ ඒ දරුවට ඉච්චරම ආදරෙයි නම් ආයි සංසාරේ කවදාවත් එහෙම මැරෙන්න එපා නම් තීරණය කරන්න හොඳ වටිනම දේ තමයි අද ඉඳලා දිවි හිමියෙන් මම ප්‍රාණඝාතයෙන් වළකිනවා. දවසක් දවසක් ගානේ මම රැස් කරගන්න ඒ අසී මාන්තික පින හැමදාම යාව ජීවවම මගේ දරුවට අනුමෝදන් කරනවා. ඔහු සසර කරගත්ත වරදක් ඇතත් ප්‍රාණඝාතයෙන් වැළකිලා මම අනුමෝදන් කරන පින අකල් මරණයකට සසර හේතු නොවෙන්න ඔහුට අනුමෝදන් වේවා කියන එක හරි බලවත් කුසල් අනුමෝදන් කිරීම. ඔහු බේරන්න නම් අපි වලකින්න ඕනේ. වැලකිලා ඒ පින හරි වටිනව දෙන එක. ඉතින් ඒ වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එපා පන්සිල් උල්ලංඝනය කරන්න කියලා. ඉතින් අපේ ශ්‍රද්ධාවේ තරම සමාජයේ දිහා බැලුවම පේනවා පන්සිල් උල්ලංඝනය නොකරන්නේ කවුද කියන එක තමයි හොයාගන්න තියෙන ලොකුම ප්‍රශ්නේ. නමුත් එහෙමයි නෑ කියලා කියනවා නෙමේ. සිල් රකින්න අය ඕන තරම් ඉන්නවා. භික්ෂුන් වහන්සේලා ඉන්නවා. නමුත් 99%ක්ම භාග්‍යතුන් වහන්සේගේ වචනේ මත විශ්වාසය තියාපු නැති අය ඉන්නේ. ඉතින් අපි අටසිල් සමාදන් වෙනවා. මේ සංසාරයෙන් එතර යන්න මේ කෙලෙස් නැති කරන්න කියලා නිදේශනා කළේ. දැන් පන්සිල් කියලා කියන්නේ දාන පහක්. අත්හැරීම් පහක් එතන තියෙන්නේ. හැබැයි පින්නතුනි ඔය සිල් පද පහම රකින්නට වඩා අමාරුයි උපෝසත දවසේ සමාදන් වෙන සිල් පද තුන රකින්න. ඒක පන්සිල් වලට වඩා අමාරු කාරණා තුනක්. විශේෂ දවසක අපි මේ කාරණා තුනත් සමාදන් වෙන්නේ අද මේ කාරණා තුනත් ආරක්ෂා කරනවා. ඒ සිල් පද තුන ආරක්ෂා කරනොත් එක මොනතරම් කෙලස් ප්‍රමාණයක් නැති වෙනවද? විශාල කෙලස් ප්‍රමාණයක් නැති වෙනවා. ඒත් එක්ක අපිට ඕනේ නිවන් දකින්න. අපිට ඕනේ සංසාරයෙන් එතර යන්න.
සංසාරෙන් එතර වෙන්න නම් නිවනින් සැනසෙන්න ඕන නම් නැති වෙන්න ඕනේ මොනවද? කෙලෙස්. එතකොට නිකන් තනියම තමන්ගෙන් ප්‍රශ්නයක් අහන්නකො, සසරින් එතර වෙන්නත් ඕන නම්, ඒ සඳහා කෙලෙස් නැති කරන්නත් ඕන නම් අපි සිල් පවාරණය කරන්නේ ඇයි කියලා. ඒ ප්‍රශ්නෙට කොයි වගේ උත්තරයක් හම්බ වෙයිද? ආපහු කෙලෙස් එක්ක ඉන්න තියෙන කැමැත්ත නිසානේ උදේ සමාදන් වෙලා හවස පවාරණය කරන්නේ. ඉතින් ඔක වැරදි නෑ මෙහෙම කිව්වොත්. පව් කරගන්න තියෙන කැමැත්ත නිසා ඒ සිල්පද ටික පවාරණය කරනවා කියලා කිව්වොත් ඒකේ වරදක් තියෙනවද? එමෙතන තියෙනවා, ගෙදර ගිහිල්ලා රූප වහනිය බලන්න ඕනේ. ගෙදර ගිහිල්ලා ගීතයක් අහන්න ඕනේ. පැය 24ම සිල් අරන් හිටියොත් ඊයේ ගීපු එක අද ආපහු අරගෙන බලන්න ඕනේ. දැන් එතකොට ඒ නැච්ච ගීත වාදිත ඒවට දැන් තියෙන වෙනම ක්ලේශයක් නෙමෙයිද අපිට? දැන් කෙලස් නැති කරන්න කියලා නිකන් නිවන් දකින්න. දැන් අපි මේ පැය 7-8 පැය 24 කෙලස් වලින් මිදලා ඉඳලා නිවන් දකින්න පුළුවන් වෙයි කියලා හිතනවාද? දෙහිඳ මේ එක කාරණාවක් පින්නදෙනේ හරි සංකීර්ණ ජාලයක් එක තියෙන්නේ. එතකොට තමයි තේරෙන්නේ සසරින් මිදෙන උතුමන්ගේ අපේ තියෙන වෙනස මොකද්ද කියලා. ඇයි අපි මිදෙන්නේ නැත්තේ කියලා තේරෙන්නේ එතකොට. ඉතින් මේ හැම ශ්‍රද්ධාව වර්ධනය වෙන්න 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 අපිට සිල් පවාරණය කරනවා කියන කාරණාව වටින්නේ නැහැ. අපි නිකන් සිල්වල ඉන්නේ ගහක බැඳලා ඉන්නවා වගේ. අපි කිමුකෝ කුඹුර ගාව ගවයා බැඳලා ඉන්නවා ගහේ. එයා ගහ වටේටම තියෙනවා කනවා. හැබැයි අර කොළඹ කොළපාට ගොයන් ටික කණ්ඩ යන්න එයාට ලොකු වමනාවක් තියෙනවා. එනට ගහේ බැඳලා නිසා කණ්ඩ බෑ. හැබැයි බැරි වෙලාවත් කඹේ කඩාගත්තු කඹේ ලිහුවොත් කෙලින්ම යන්නේ එතෙන්ට. ඒ වගේ මේ සිල් ගත්ත පෑය 7-8ක අපිත් ඉන්නේ ගහේ බැඳලා වගේ. සිල් ගත්ත හින්දා රූපවාහිනිය නරඹන්නේ නැහැ මිසක්, රූපවාහිනිය නරඹනකොට රාග ද්වේෂ මෝහ කියන කෙලෙස් ගොඩක් මයි එකතු වෙන්නේ. ඒ හින්දා මං ඕක නරඹන්නෙම නෑ කියලා අත්හැරලා දාන සරන් ශක්තියක් තාම ඇවිල්ලා නෑ. ඒ කියන්නේ තාම කෙලෙස් එක ඉන්නවා කියන එකයි. ඒ කියන්නේ නිවන තව හුඟක් ඈතින් තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ ශ්‍රද්ධාව වැඩෙන්නේ කොහොමද කියන කාරණාවම සාකච්ඡා කරන්න පින්නතුනි මම එකයි සඳහන් කළේ. මේක බොහෝ වෙලා කතා කළ යුතු මාතෘකාවක්. ඊළඟට වීරිය. මොකද මේ වීරිය කියලා කියන්නේ? මෙතනම ඒ වීරිය තියෙන්නේ. අර සිල්පද ටික රැකගෙන ඉන්න අපිට තියෙන්න ඕනේ වීරියක්. පන්සිල් රකින්න සුළුපටු වීරියක්ද තියෙන්න ඕනේ. ඉතින් එතකොට මේ ශ්‍රද්ධාව එක්කම ඊළඟට බැඳිලා තියෙන්නේ වීරිය. අපි ගාව වීරිය ශ්‍රද්ධාව තියෙනවා නම් සිල් රැකීමේ වීරිය අපි ගාව තියෙනවා. සසරින් එතර වෙන්න කැපකිරීම කිරීමේ වීරිය අපි ගාව තියෙනවා. එතකොට ශ්‍රද්ධාව හීන වෙනවා කියලා කියන්නේ වීරිය කොහොමත් නැතුව යනවා සතිය කියලා කියන්නේ සිහියට. නිරන්තරයෙන් සිහිය පවත්වන්න කියලා කිව්වා. දැන් අපි සිහිය පිහිටුවීම ගැන සතිපට්ඨානය ගැන කතා කරනවානේ. සිහිය පිහිටවල වැඩ කරනවා. මෙතන මේ මොනවා ගැනද සිහිය පිහිටවන්නේ? මෙතන පින්නතනි සිහිය පිහිටවන්න කියලා කියන්නේ කුසල් අකුසල් ගැන. සිහිය පිහිටවන්න කියන්නේ කුසල් අකුසල් පිළිබඳව සිහිය පිහිටවන්න කියලා. අපි කිමු බොහෝම මහන්සි වෙලා භාවනා කරන කෙනෙක් ඉන්නවා. දවසට යටත් පිරිසෙන් පැය 6ක් 8ක් භාවනා කරනවා. ඉතින් සමහර වෙලාවට සමහර දෙයක් තියපු තැනක අමතක වෙන්න පුළුවන්. අපි කිමු යතුරක් තැනක තිබ්බයි අමතක වෙලා දැන් කොතන තිබ්බේ කියලා මතක නැහැ. ඒ වගේ යම් යම් දේවල් තියාපු සමහර තැනක අමතක වෙන්න පුළුවන්. එතකොට බාහිර සමහර කෙනෙක් කලකිරෙනවා. ඔච්චර භාවනා කරුවා නම් ඔච්චර සිහියක් නැද්ද? යතුරු කොහෙද තිබ්බේ කියලා. එහෙම හිතනවා සමහර අය. නෑ පින්නතුනි, මේ සිහිය පිහිටවන්නේ මේ බාහිරේ දින්දා කටයුතු වල ගැන නෙමෙයි. සරෙප්පු දෙක ගැලවිවේ කොතනද? මේ යතුරු තිබ්බේ කොතනද? ඔය දේවල් ගැන නෙමෙයි මේ සිහිය පිහිටවන්නේ. ඒකත් සිහියේ එක අංගයක් තමයි. නමුත් මෙතන සිහිය පිහිටවන්නේ මං මේ කියන වචනේ මුසාවක් වෙනවද? මම මේ කියන වචනේ සම්පප්‍රලාපයක් වෙනවද? මම මේ කියන වචනේ පරුස ගණයට යනවද? ආන් එහෙම අකුසලයෙන් වැළකෙන්නයි සිහිය පිහිටවන්නේ. ওই කාරණාව විස්තර කරනවා සතිපට්ඨානයේ පැහැදිලි කරන අට කතාවේ එක තැනක මෙන්න මේ විදිහට. එක භික්ෂුන් වහන්සේ නමක්
හැමදාම සොහොනට යනවා. විහාරයේ අනික් සියලුම හාමුදුරුවෝ නිදාගත්තට පස්සේ උන්වහන්සේ රෑ තමයි සොහොනට යන්නේ. ඒ කියන්නේ මම සොහොනට ගිහිල්ලා සොහොනට වෙලා ඉඳගෙන අනිත්‍ය භාවනා වඩනවා නැත්නම් විදර්ශනා වඩනවා කියන එක අනික් කාටවත් දැනගෙන තියන්නේ නැහැ. දැන් අපි කෙලෙස් නැති කරන්න භාවනා කරනවා සමහර අය. තමන්ට තේරෙන්නේ තමන්ගේ කෙලෙස් කොච්චරද කියලා. ඒ අයට ලොකු උවමනාවක් තියෙනවා මම භාවනා කරන කෙනෙක් කියලා කියන්න. ඉතින් සමාජයට ආවම මිනිස්සු අතරට ආපුවම වැඩියෙන් උලුප්පලා කියන මම මේ මෙච්චර වෙලාවක් දවසට භාවනා කරනවා. මම කරන්නේ අහවල් භාවනාව කියලා කියන්න ලොකු. එතකොට මොකද තියෙන්නේ? ලොකු තණ්හාවක් තියෙනවා. එහෙම නෙමෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. තමන්ගේ උසස් ගුණය වෙන තවත් කෙනෙකුට කියන්න එපා කියලා කියන්නේ. දැන් සමහර අය හාමුදුරුවරුන්ගෙන් අහනවා, අපෙනුත් අහනවා, මේ භාවනා කරන්න වෙලාවක් තියෙනවද? දවසකට කොච්චර වෙලා භාවනා කරනවද? මොන භාවනාවද ස්වාමීනි වඩන්නේ? ඔයගේ ප්‍රශ්න අහනවා ධර්මයේ පිළිබඳව හරියට නොදන්නකොට. එතකොට කෙලෙස් තියෙන කෙනෙක් කෙලෙස් අපි නැති කරලා නැහැ. තමනුත් සමහරලාට කියන්න හිතෙන්න පුළුවන් මං අහවල් භාවනාවයි කරන්නේ. මම මෙච්චර පැය ගාණක් වඩනවා. දැන් අවුරුදු ගාණක් ඉඳලා කරනවා. දැන් මට මෙච්චර වැඩිලා තියෙනවා. ඔය ඔක්කොම තණ්හාව. තණ්හාව එක කියන්නේ මොකද? එතකොට පැහැදීමක් ගොඩනගා ගන්න. ධර්මයේ අවවාද කරන්නේ දිගින් දිගටම අහනවා නම් කියන්නේ එයා අහුවොත් නිශ්ශබ්ද වෙන්න කියලා කියලා තියෙනවා. භාවනා කරනවාද කියලා ඇහුවොත් ඒකට උත්තර දෙන්න එපා කියලා කියන්නේ. නමුත් බේරෙන්නම බැරුව දිගින් දිගටම ඒ කාරණාව අහනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තමන් ගැන කියන්න එපා කියලායි කියලා කියන්න කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන තමන් ගැන කියන්න එපා කියලා කියලා ඒ කාරණාවෙන් මග අරින්න කියනවා. නමුත් බාණ්ඩුක අපිත් එක්ක සමාජයේ ඉන්න සමහර අයට පුදුම උවමනාවක් නේ තියෙන්නේ මම භාවනා කරනවා කියලා කියාගන්න. ඒ තුලම තියෙන තණ්හාව. එතකොට භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ශාසනයේ ඒ ගමන් මග කොයි වගේද? ඒ ගමන් මගේ නම යොදාගෙන අපි ගාව තියෙන කෙලෙස් වලට අපි රැවටිලා ඉන්නවා. අපිටවත් තේරෙන්නේ නැහැ මේ හාමුදුරන් වහන්සේ සියලු දෙනාම නිදිගත් මොහොතේ උන්වහන්සේ සොහනට යනවා. පාන්දර සංඝයා අවදි වෙනවා. සංඝයා අවදි වෙන්න කලින් උන්වහන්සේ සොහනෙන් එනවා. සඳහන් කරනවා පන්සලින් පිටට යන්න තියෙන්නේ කඩුල්ලක්. කඩුල්ලක් තියෙන්නේ. අපි අර ඉස්සර හදන්නේ ලී දාලා කඩුල්ල. කඩුල්ල තමයි තියෙන්නේ. හාමුදුරු මේ කඩුල්ලේ ලී කීපයක් පාත් කරලා සියලුම ලී පාත් කරන්නේ නැහැ. අඳනේ ටිකක් ඔසවලා අල්ලගෙන සිවුරත් එක්ක පාදේ ඔසවලා එහා පැත්තෙන් තියලා අර කඩුල්ලේ ලී දෙක තුනකට උඩින් හාමුදුරු පැනලා යන්නේ. අපි ඔය කම්බියක් උඩින් පයින්නකොට එහෙම යන්නේ. හාමුදුරු එහෙම තමයි යන්නේ. එලියට ගිහිල්ලා අර විවෘත කරපු ලී ටික අපහු අහනවා. ඉතින් හාමුදුරුවෝ මේක කාලයක් කරගෙන යනවා. එක දවසක් හාමුදුරුවෝ විදර්ශනාව ගොඩක් දියුණුයි. හාමුදුරුවෝ සොහොනේදී රහත් වෙනවා. උන්වහන්සේ දැන් අද පන්සලට එන්නේ රහතන් වහන්සේ නමක් ඇටියට. ඒ එනකොටත් පෙරදා වගේම අර ලීයට උඩින් පාදේ ඔසවලා තියලා එතනින් පැනලා එන්නේ. එතකොට ප්‍රශ්නයක් නගනවා රහතන් වහන්සේට සිහි නැද්ද එහෙම යන්නේ? දැන් මෙච්චර කල් පෘතජන හින්දා සිවුර ටිකක් උස්සගෙන ලීයෙන් එහාට ගියා. දැන් එනකොටත් එහෙමද? ওই කාරණාව දක්වලා පෙන්නනවා සිහිය පිහිටවන්නේ කඩුල්ලෙන් ගියපු හැටි ගැන නෙමෙයි පින්පව් පිළිබඳවයි සිහිය පිහිටවන්නේ කියලා. එහෙනම් මේ සති ඉන්ද්‍රිය කියලා කියන්නේ තමන්ගේ සිහිය මනාව පිහිටලා තියෙනවා. ක්‍රියාවේදී කියන්නේ කායික වාචසික මානසික හැම ක්‍රියාවක් ළඟම අකුසලයක් නොවන විදියට වැඩ කරන්න සිහිය පිහිටවල තියෙනවා. ඒ සිහිය තව තව දියුණු වෙච්චහම තමයි ඒ සිහිය සති බලයේ බවට පත් වෙන්නේ. මනාව දියුණු වුණාට පස්සේ ඒ කාරණාව තවත් පැහැදිලි කරන තැනක් තියෙනවා. එක දවසක් උපාසක මහත්තයෙක් භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා මතක් කරනවා, ස්වාමීනි මගේ ගෙදර දානයක් තියෙනවා, සංඝයා ගෙදරට වඩිනවා, මට එක නමක අඩුපාඩුවක් තියෙනවා, මට තව එක භික්ෂුන් වහන්සේ නමක්
භාගිතුන් වහසේ නම් කරන්න වැඩමවාගෙන යන්න කියලා. එතර භාගිතුන් වහස සඳහන් කරන භික්‍ෂූන් වහස නමකට කතා කරල කියනවා මේ උපාසක මහත්තයත් එක්ක ගිහිල්ලා ඔහුට අනුකම්පාවෙන් ඔහුගේ දංවේල බාරගන්න කියලා. ඉති නැං උපාසක මහතය ඉස්සර වුණා පාර පෙන්නගෙන යන්න පෙයි. කාලවේලා ඉක්ම යන නිසා මගින් හැරුණ කෙටි පාරක් තියෙනවා කුඹුරක් කරහා. එතනින් ගියොත් ළඟයි. උපාසක මහත්තයෙන් කුඹුර හරහා යනවා. පෙරදා හොඳටම වැහැලා සමහර තැන්ගල වක්කඩවල් ගොඩල් ලොකුවට කැඩිලා. එති යන ගමම් උපාසක මහත්තය බොහොම වේගෙන් පනිනවක්කඩින්. හැබැයි හාමුදුරුත් එන ගමම්ම උපාසක මහත්තය අනුගමනය කළ හෙම්මම වක්කඩින් පනිනවා. තැන් පාද දෙක ඇත් කරලා වක්කඩින් පනිනකොට උපාසක මහත්තය හිතෙන කිසි සංවරයක් නෑ මේ හාමුදුරුවන්ගේ. සංවර නැති හාමුදුරුවන්ගේ සීලේ ගැන මොන කතාද කියලා කල්පනා කර කර යනවා. ඒ යන ගමන් අරයවක්ක ඩොල්ලින් පනිනවා හාමුදුරුත් එහෙමම යනවා. හිතට මෙයා තීරණය කරනවා මේ දුස්සීල භික්ෂුවක් එක්ක යන්නේ දානි ටිකක් දෙනවා මිසක් පිරිකරක්වත් පූජ කරන්න නෑ මං කියලා. ඉති ඔහුගේ හිත එහෙම හිත හිත යනවා. තව ටිකක් එහා යනකොට පොඩිවක්කඩක් තියෙන ඒකනුත් අරය උපාසක මහන්තේ විදිහටම පැන්න. හැබැ හාමුදුරුව මේ පැත්තෙල් ලියද්දට බැහැලා අනි පැත්තෙන් ගොඩ වුණා. උන්හසර මෙයාගේ දානි වටින්නේ නැහැ. දානි දෙන්න වනේ යාටන. නමුත් උපාසක මහත්තයර හොඳරම කේන්තිකයා. මෙයාගේ මේ සිතුවිල්ලත් එක මෙයා අසී මාන්තික පව් ගොඩක් රැස් කරනවා. පිනතින සාරිපුත්තයන් වහන්සේ දිහා බලලා පැහැදී මාත්‍රයෙන් අසූදාහක් නිවනට කුලාසූදාහක් නිවනට ගියා කියල කියන්නේ. මෙමුකුත් කරලා නෙමේ පැහැදීමට. අඥා කොණ්ඩඤ්ඤයන් වහන්සේ භාගිතුන් වහන්සේ ළඟට ඇවිල්ල පිරිනිවන් පාණ්ඩ අවසර ඉල්ලලා වඳිනකොට දැන් ගොඩාක් මහලුයිනේ. තර භාගිතුන් වහන්සේගේ අතිශය විශේෂ සැලකිල්ලක් තියෙන කොණ්ඩඤ්ඤයන් වහන්සේට. ඇයි ඒ? මේ සම්බුද්ධ ශාසනය මුලින්ම ධර්මාවබෝධය ලබා උතුමන් වහන්සේනේ මේ ඉන්නේ. ඉතින් ඒ හින්දා කොණ්ඩඤ්ඤයන් වහන්සේ ළඟට ඇවිල්ලා භාගිතුන් වහන්සේගේ සිරිපතුල් දෙක දෝතින් අරගෙන සිඹ සිඹ වඳිනකොට මේ ශාසනයේ පළවෙනිම ශ්‍රාවකයා කොණ්ඩඤ්ඤයන් වහන්සේ බව දන්නවා. නමුත් 12 අවුරුද්දක් මනුස්ස වාසයේ හිටියේ නැහැ. ඒ හින්දා අලුතෙන් ශාසනයට ඇවිල්ලා කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ නම දැනගත්තට දැකලා නැහැ. අඳුරන් නැති කෙනෙකුට හිතුනොත් භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්න මේ මහල්ලා කවුද කියලා ඒ වචනයට ඔවුන් වෙනුවෙන් අපාය දොර ඇරෙනවා කියලා කියන්නේ. මේ මහල්ලා කවුද කියලා හිතුවොත් ඒ වචනෙට අපාය දොර ඇරෙනවා කියනවා. මිනිස්සුන්ගේ පවෙන් බේරගන්න ඕන නිසා භාග්‍යතුන් වහන්සේට වැඳ වැඳ ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ වෙමි, ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ වෙමි කිය නමින් කියනවා. එතකොටනම් මේ ඒ ආර්ය ශ්‍රාවක මහෞත්තමයන් වහන්සේද කියලා යම් කෙනෙක් පැහැදීම් සිතින් දෝත නළලට ගත්තොත් නැත්නම් පැහැදුනා නම් ඔවුන් වෙනුවෙන් දිව්‍ය ලෝකේ දොරවල් ඇරෙනවා කියලා කියන්නේ. ඉතින් එතකොට මේ රහතන් වහන්සේ ගැන අර විදිහට දුස්සීලයා කී පෞසිතවිලි උපදෝ උපදෝ යන දායකයට කොච්චර පෞසිද්ධ වෙනවද? අන්න ඒ පවෙන් ඔහු තවත් පෞරස් නොවෙන්න ඔහු බේරගන්න හිතාගෙන තමයි ලියද්දට බැහැල ගොඩ වෙන්නේ. ඒතර කේන්ති ගිහිල්ලා බනිනවා තවත්. බැහැල ගොඩ වෙන්න ඕනේ තැන් වලින් පැනලාවා. පැනලා යන්න පුළුවන් එකකින් බැහැල ගොඩ වෙනවා. මොකද්ද ඔබ වහන්සේ කරන වැඩි කියලා. එතකොට තමයි කියන්නේ මං ඒ වක්කඩවල් වලින් පැනපු නිසා මට පිරිකර අහිමි වුණා. මේ වක්කඩින් පැන නැනම් දානෙත් අහිමි වෙන්න තිබුණා කියලා. ඉංගියක් කරන්නේ පෞරස් කරගන්න එක නවත්තන්න. එතකොට තමයි වෙව්ලන්න පටන් ගන්නෙ මගේ හිත කියවන්න පුළුවන් උතුමෙක් ගැන නේද මෙහෙම හිතන්නේ කියලා. පස්සේ ඔය කතාව භාගිතුන් වහන්සේ ගාවට ගිහිල්ලා භික්ෂු සංඝයා අහනවා ඇයි උන්වහන්සේ එහෙම පැන්නේ කියලා. මීට කලින් ඉඳලා ආත්ම 500ක් එක දිගට වඳුරු කුලයේ හිටපු පුරුද්දෝ තියෙන්නේ කියලා. මේකට අපි කියනවා සංසාර පුරුද්ද කියලා. අපි කවුරුත් සංසාර පුරුදු නැති කරපු අය නෙමෙයි. එහෙනම් පින්නතනි සමාධිය ප්‍රඥාව වැඩෙන්නේ මේ කාරණා ටික මෙහෙම මනාව ගැලපෙමින් ආවහම කියන කාරණාව විශේෂයෙන් අපි තීරණය කරන්න ඕනේ. එකයි කරුණු පහක් දැක්වුවේ ධර්මදේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා ඉතුරු කාරණා ටික අපිට මීට වඩා විස්තර කරන්න කාලම වේලාව මදි වෙයි. නමුත් වටිනා ධර්ම කාරණාවක් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම පැහැදිලි කරවන්න අපේ පින්නතුන් ලොකු උත්සාහයක යෙදුණා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.